කොහොමද ජීවිතය කියලා හැවුවොත් සමහරු කියන්නේ වරදක් නැහැ සතුටින් ඉන්නවා තව කොටසක් කියනවා ප්‍රශ්න ඉවරයක් නැහැ ගැටලු වලින් තෙරපිලා ජීවිතේ මරණයෙන් කෙලවර වුණාට මරණයට තියෙන බය නිසා තමයි ජීවත් වෙන්නේ මෙරි මෙරි ජීවත් වෙනවා කියලා මෙහෙම තමයි එක් එක්කෙනා මේ දවස ආරම්භ කරනකොට හිතන්නේ ඒ වගේම දවස කොහොමද කියලා අහුවම කියන්නේ අපි ජාතියක් වශයෙන් ගත්තොත් මහා පෝෂණීය රටක උරුමකම් කියපු ජාතියක්නේ පුද්ගලයන් වශයෙන් ගත්තහම අභිමානනීය පුද්ගලයෝ මේ රටේ ජීවත් වෙච්ච අය ජීවත් වෙන අය ඒ අභිමානවත් බව ඒ පෝෂණීය බව අපට උරුම වුණේ කොහොමද ශ්‍රී ලංකාවේ බුදු සමයේ ඉතිහාසය පිළිබඳව ලියන වල්පොළ රාහුල හාමුදුරුවෝ එක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන ආවේ හුදෙක් ආගමක් පමණක් නොවේ මහා සාර ධර්මයන්ගෙන් පිරි සංස්කෘතියකුත් එක්කයි කියලා උන්වහන්සේ ඊට උදාහරණ දක්වමින් සඳහන් කරන්නේ ජාතික අභිමානය ජාතිකත්වය දේශීය බව අලස භවෙන් තොරවීම එකමුතුකම සහයෝගයෙන් වැඩ කිරීම ඒ වගේම විනාශකාරී දේවල් වලට යොමු නොවීම අර්ථ සම්පන්න ක්‍රියාකාරකම් වල නිරත වීම තව කෙනෙකුට ගරු බුහුමන් දැක්වීම සහ ජීවිතයේ වටිනාකම හඳුනාගෙන ජීවත් වීම කියන මේ වගේ වටිනා ධර්මතාවයන් මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ ජනතාව තුළ ස්ථාපනය කරපු නිසා මේ රට හැම අතකින්ම සමෘද්ධිමත් දේශයක් බවට පත් වුණයි කියලා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන කියනකොට හරි උදම් අනලා කියන දෙයක්නේ මේක පෙරදිග ධාන්‍යාගාරය ආසියාවේ මුතු ඇටය කියලා ඔහොම ඇත්ත කාරණය හැම අංශකින්ම අධ්‍යාපනික වශයෙන් සංස්කෘතික වශයෙන් ඒ වගේම ජනතාවක් හැටියට ජාතිකාභිමානයෙන් එකමුතුකමින් අපරාධ නොකිරීමෙන් සහ යහපත් දේවල් වල නිරත වීමෙන් තව කෙනෙකුට කෙනෙක් ගරු කිරීමෙන් මේ වගේ වටිනා ධර්මතාවයන් හැම එකකින්ම පිරිච්ච රටක් බවට පත් වුණු නිසායි ඒ අභිමානය අපට ඉතුරු වුණේ. අදත් අපි ඒ අභිමානවත් බව සඳහන් කරමින් උදම් අනන ජාතියක්. මේ උදෑසන හොඳයි මේ ටික හිතට අරගෙන දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අපි දියුණුයිද? ඒ අභිමානනීය తత్వය අපට තියනවාද? උදෑසනම විනාඩියක් හිතලා බලන්න තම තමන් ඇත්තටම අපට ඒ අභිමානීය தත්වේ තියනවාද කියලා. එහෙම නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ? අපි ගමන් කරලා තියෙන්නේ ඉදිරියට යයි කියලා ආපස්සටනේ. එහෙමනම් ඒ ගමන වැරදි. දැන් අපිට හොඳයි පුද්ගලයෙක් පුද්ගලයෙක් පාසා වෙන්වෙන්ව හිතන එක මගේ ජීවන ගමන් මග නිවැරදිද? මම ගත කරන මොහොතක් පාසා පියවරෙන් පියවර තබන්නේ ඉදිරියටද එසේ නැත්නම් ආපස්සටද මේක ඉතාම හොඳින් තේරුම් ගත යුතු කාරණයක් ඒ තේරුම් ගන්න ඔබට හැකියාව තියෙනවා ශක්තිය තියෙනවා මොහොතක් කල්පනා කරන්න විතරයි ඕනන්නේ යම් විදිහකින් ඔබට දැනුනොත් හිතුනොත් මගේ ගමන යන්නේ ආපස්සට කියලා එක පුද්ගලයෙක් ආපස්සට ගමන් කරනකොට තව කෙනෙක් ආපස්සට ගමන් කරනකොට මේ විදිහට පුද්ගලයන්ගෙන් තමයි සමාජයක් සකස් වෙලා තියෙන්නේ සමාජෙම ආපස්සට ගමන් කරන සමාජයක් වෙනවා පරිහානිය කරා යන ගමනකට යොමු වෙච්ච පිරිසක් බවට පත් වෙනවා ඒ සමාජීය සංවිධානයෙන් තමයි රටක ජනතාව අපි හඳුන්වන්නේ ඒ රටේ පුරවැසියන් කියලා එනිසා මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ රටේට ගෙනල්ලා දුන්නු මේ ධර්මදායාදය
සහ ඒ ධර්මදාය ආදිය වැළඳගත් ජනතාව ගමන්ගත් මාර්ගයේ පිළිබඳව දැන් අපිට කල්පනා කරන්න කාලය ඇවිල්ලා තියෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම කියනකොට අනේ ඒ කොච්චර කාලයකට කලින්ද ඒ කාලේ වගේ නෙමෙයිනි දැන් දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කොහොමද ඔය කියන විදිහට ජීවත් වෙන්නේ කියලා පුළුවන් මොහොතක් හිතන්න විතරයි ඕන කරන්නේ අපට ධර්මයේ හරියට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණොත් ලැබුණ අය අදත් ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවිතය සරුසාර ගමනකට අවතීර්ණය කරගෙන පය නගලා ඉදිරියට යන බවක් පේන්න තියෙනවා ඔබ ආදර්ශයට ගන්න එවැනි චරිත එවැනි පුද්ගලයින් එහෙම ආදර්ශයට ගත්තාම ඔබට පුළුවන්කම තියෙනවා මේ උදෑසනම කල්පනා කරන්න ඇත්තටම මම මෙච්චර කල් ආදර්ශයට ගත්තනම් ගත්තේ වැරදි චරිත ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් තමයි හරි කියලා හිතුවේ හොඳයි කියලා කල්පනා කළේ නිවැරදි කියලා තීරණය කළේ ඒ නිසානේ මං ඒක වැළඳගත්තේ දැන් ඔබට හිතෙනවා නම් කල්පනා කරනකොට ඒ ගමන වැරදි කියලා ඒ නිසා මම ආපස්සට ගියා මං වගේම හිතපු අය ආපස්සටයි ගමන් කරලා තියෙන්නේ ඒ නිසා තමයි රටක් වශයෙන් අපි පිරිහිලා තියෙන්නේ ජාතියක් වශයෙන් පිරිහිලා තියෙන්නේ දැන් අපි ළඟ එකමුතුකම නැහැ කියනවා හිතවත් භාවය අයින් වෙලා කියනවා කෙනෙකුට කෙනෙක් ගරු කිරීම උදව් කිරීම දැන් අපෝ වෙලා ගිහිල්ලා කියනවා ඒ වගේම අපට දිනු වෙන්න ක්‍රමයක් නැහැ කියලා පසුතැවෙන අයත් ඉන්නවා ඒ සියලු දිනාටම මේ උදෑසන අර වල්පොල රාහුල හාමුදුරුව ප්‍රකාශ කරලා තියෙන විදිහට උන්වහන්සේ මේ රටේ වැඩ සිටියේ කීර්තිමත් වියතෙක් කීර්තිමත් වියතෙක් උන්වහන්සේ මේ වචන ටික ප්‍රකාශ කළේ ලිව්වේ නිකම්ම නෙමෙයි උන්වහන්සේලා දැක්කා මේ රට හැම අතකින්ම සංවර්ධනය කිරීමට අඩිතාලම වැටුනේ මේ බෞද්ධ දර්ශනය සහ එහි ඉගැන්වීම මේ රටේ ජනතාව තාම වටිනා විදිහට තේරුම් අරගෙන පිළිපැදපු නිසයි කියලා. දැන් අපි හැම කෙනෙක්ම තනි තනියම මේ ගැන කල්පනා කරන්න ඕන. කල්පනා කරලා වහ වහ දැන් ඉඳලම අපේ ජීවන ගමන යන දිසානතිය නිවැරදි කරගන්න උනන්දු වෙන්න ඕනේ. ඒ සඳහා අපිට තියෙන්න ඕනේ පළවෙනිම දේ තමයි දැනුම. ධර්මයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව, ජීවිතයේ පිළිබඳව දැනුම. මේ දැනුම පාදක කරගත්තාම තමයි තෝරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මා විසින් ගමන් කළ යුත්තේ කිනම් මාර්ගයේ ඔස්සේද කියන එක. බුදුහාමුදුරන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙනවා පිරිහෙන ගමන් මගක් ගැන කියලත් දියුණුව කරා යන ගමන් මගක් ගැන කියලත් තියෙනවා. ওই දෙකම තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. වෙනත් වචන වලින් කියනවා නම් සුචරිතව ධර්ම මාර්ගයේ දියුණුව කරා යන පාර දුස්චරිතව අධර්ම මාර්ගයේ පරිහානිය කරා යන පාර. පුද්ගලයේ දුස්චරිතවත් මාර්ගයේ ගමන් කළොත් පුද්ගලයා පිරිහෙනවා. හැම අතකින්ම පිරිහෙනවා. ඒ වගේම සමාජයක් දුස්චරිතවත් ගමන් මඟ තෝරාගෙන ඒ ගමන් මාර්ගයට අවතීර්ණ වෙලා ගියොත් සමාජය පිරිහෙනවා. රටක් වශයෙන් ගත්තාම රටක ජනගහනයේ වැඩි පිරිසක් මේ දුස්චරිතවත් ගමන් මඟේ ගමන් කළොත් රටක් වශයෙන් උත් ඒගොල්ලෝ පිරිහෙනවා. මේකට ජාති ભેදයක් ආගම් ભેදයක් කුල මල ભેදයක් පක්ෂපාත ભેදයක් මුකුත් නැහැ. පිරිහෙනවාමයි මේ දුස්චරිතවත් මාර්ගයේ ගමන් කළාම. අනිත් පාර අනිත් මාර්ගයේ තමයි සුචරිතවත් ගමන් මඟ. ධර්ම මාර්ගය. එතකොට මේ සුචරිතවත් ගමන් මඟෙහි යම්කිසි පුද්ගලයෙක් ගමන් කරනවා නම් ඔහු පියවරෙන් පියවර දවසින් දවස දිනුව කරාමයි යන්නේ. ඔබ හිතලා බලන්න ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ නැද්ද
ඔබ ඔය ගමට ඔය පලාතේ පදිංචියට එනකොට ආර්ථික වශයෙන් අඩු මට්ටමක අඩු ආදායම් ලාභීව ජීවත් වෙච්ච අය අධ්‍යාපනික වශයෙන්ුත් ඒගොල්ලන්ට දරුවන්ට උගන්න ගන්න විදිහක් නැතුව සමහර අවස්ථාවන් වලදී නිශ්චිත රැකියාවක් නැතුව ආදායම් මාර්ගයක් නැතුව දුකසේ ජීවත් වෙච්ච මිනිස්සු ඇති හැබැයි දැන් වෙනකොට ඔබම කියනවා නේද අපි එනකොට හිටියා වගේ නෙමෙයි මේ අවුරුදු 10ට මිනිස්සු කොච්චරනම් දියුණුව කරා ගිහිල්ලා තියෙනවද හොයලා බැලුවාම මේ නරක අධර්ම මාර්ගයට ඇතුළත් දේවල් කරලා නෙමෙයි යහපත් දේවල් වලින්මයි ගොවිතැන් බත් ටික හරියට කරගත්තා කලට වේලාවට කරගත්තා සැලකිල්ලෙන් කරගත්තා ඒකෙන් ලැබෙන ආදායම ආරක්ෂා කරගත්තා අනවශ්‍ය වියහෙදම් කලේ නැ නොමනා ක්‍රියාකාරකම් වලට යොමු වුණේ නැ ඒ වගේම අලසකමින් පැත්තකට වෙලා කාලය ගත කරේ නැ ඉඩ ලැබෙන හැම වෙලාවකම යමයක් උපයා ගැනීම සඳහා වෙහෙසුණා ඒ නරක දේවල් කිරීම නිසා නෙමෙයි මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල හැටියට තමයි මේ මිනිස්සුන්ට දියුණු වෙන්න පුළුවන්කම ලැබුණේ දැන් කොච්චර ලස්සනට ඉන්නවද දරුපවුල හදාගෙන ළමයින්ට උගන්නගෙන කියාගෙන තුන් වේල හොඳට කාලා බීලා අනුන් ගැන කතා කරන්නේ නැතුව හොයන්නේ බලන්නේ යන්නේ නැතුව ගහ බැන ගන්න යන්නේ නැතුව හරි ලස්සන ජීවිතයක් ගත කරනවානේ මොනතරම් වටිනවද කියලා ඔබට දැනෙච්ච අවස්ථා නැද්ද එහෙමනම් ඒ අය මේ රටට සමාජයට දීපු පාඩමම ඔබ ඔබේ ජීවිතයට ආරෝපණය කරගන්න බොහොම ලේසි වැඩක් අපට තියෙන්නේ අර වගේ පුද්ගලයන්ගේ ජීවන ක්‍රියාවලිය හොඳින් නිරීක්ෂණය කරලා තමන් ඒ තියෙන හර පද්ධතිය ජීවිතයට බද්ධ කරගන්නවා එතකොට ඔබට දියුණුවෙන් දියුණුව කරා යන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා